ඔබ දවසක් කියලා සාදරයෙන් පිළිගන්නවා බ්‍රයිට් පිට YouTube නාලිකාවේද මම අද බල්බ් තුනක් සහ ප්ලග් එකක් වෙන වෙනම කොහොමද වයරින් කරන්නේ කියලා දෙන්න තමා සූදානම් වෙන්නේ බලමු අපි කොහොමද කරන්නේ කියලා මම පළවෙනි බල්බ් එකේ ඉඳන් මෙන්න මේ විදිහට පේස් වයර් එකක් ඇද ගන්නවා ස්විච් එක වෙත ත්‍රිගන් ස්විච් එකක් අපි භාවිතා කරන්නේ ඊට පස්සේ නියුට්‍රල් වයර් එක මේ බල්බ් තුන හරහම යන මේන් බෝඩ් එකට ඒ වගේම ඊට පස්සේ දෙවෙනි බල්බ් එකේ ඉන්න මේ විදිහට ස්විච් වයර් එකක් එනවා ත්‍රිගන් එක වෙත. ඒ වගේම අනිත් බල්බ් එකේ ස්විච් වයර් එකත් මේ විදිහට එනවා. ඊට පස්සේ ස්විච් වයර් එකේ ඉන්න මේන් බෝඩ් එකට මේ විදිහට වයර් එකක් යනවා. ඒකට අපි කියනවා පේස් වයර්, ලයිව් වයර් කියලා. ඒ වගේම තව ලයිව් වයර් එකක් එනවා ප්ලග් එකට, ප්ලග් ස්විච් එකට. ඒ වගේම ප්ලග් ස්විච් එකට නියුට්‍රල් වයර් හිරුත් එනවා. ඊට පස්සේ ඈත් වයර් එකක් මෙන්න මේ විදිහට එනවා. මේ විදිහට තමයි වයරින් එක සිද්ධ වෙන්නේ. පස්සේ ස්විච් එක සහ ප්ලග් එක මේ ආකාරයෙන් සවි වෙනවා. ඒ වගේම මේ බල්බ් එක මෙන්න මේ විදිහට තමයි බල්බ් තුන සවි වෙන්නේ. ඊට පස්සේ බෝඩ් එක මෙන්න මේ ආකාරයෙන් තියෙනවා. හරි, අපි යමු මේක ප්‍රැක්ටිකල් කොහොමද භාවිතා කරන්න කියලා බලන්න. මෙන්න මේ විදිහට ක්ලිප් අරගෙන ක්ලිප් කරගන්න. පළවෙනියටම මම මේ අතනදී පෙන්නපු බල්බ් එකේ පළවෙනියට භාවිතා කරපු බල්බ් එකට ක්ලිප් තමයි මේ කරගන්නේ. මෙතනදී ක්ලිප් වයර් දෙකට සරිලන විදිහට අඟල් එකයි කාලේ ක්ලිප් භාවිතා කරලා වයර් ටික ක්ලිප් කරගන්න. මේ විදිහට වයරින් ක්ලිප් ටික ටින්ටස් ඇනවලින් සවි කරගත්තට පස්සේ වයර් දෙකක්, ඒ කියන්නේ නියුට්‍රල් වයර් එක සහ බල්බ් එකට එන ස්විච් වයර් එක හොඳට පිරිමැද ගන්න ඕනේ. රෙදි කෑල්ලක් භාවිතා කරලා මෙම පිරිමැද ගත්තට පස්සේ මේක අපි මුලින්ම වයර් රෝලක් තියනවා නම් මේ බල්බ් එකේ ඉන ස්විච් එකට යන දිග ප්‍රමාණය මැනලා කපා ගන්න ඕනේ. එතකොට මම මෙතන කලින් මැනලා කපාගත්තු වයර් දෙකක් තියෙන්නේ. මේ දෙක මෙන්න මේ විදිහට ක්ලිප් කරගන්නවා. මගේ කලින් වීඩියෝ බලපු නැති යාළුවන්ටත් මුලින්දම මේක පුරුදු වෙන්න පුළුවන්. කලින් වීඩියෝ එක බැලුවේ නැහැ කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවල ගැටලු සහගත තැන් ඇති වුවොත් කලින් තියෙන වීඩියෝ බලන්න, ඒ වගේ ගැටලු निराකරණය කරගන්න පුළුවන් වෙනවා. වයරින් එකේදී දුර ප්‍රමාණය අනුව, ඒ කියන්නේ බල්බ් වැටෙන ස්ථාන අනුව අපිට මේ දුර අඩු වැඩි වීම වෙනවා. මෙතන බෝඩ් එකේ පෙන්වන ඉඳලා තමා මම මේ ළඟ ළඟ බල්බ් සවි කරගන්නේ අපිට වීඩියෝ එක කරගන්න පහසුවක් වෙන නිසා. ඊගවට දෙවනි බල්බ් එක සවි වෙන්නේ මෙතෙන්ට. ඒක නිසා මෙතනින් සිට නැවත ක්ලිප් කරගන්නවා මම ඊළඟ බල්බ් එක දක්වා. මේ ක්ලිප් කරද්දී හොඳට මතක තියාගන්න, සාමාන්‍ය අඟල් 6 හෝ අඟල් 4 පරාසයෙන් තමයි අපි වයර් ක්ලිප් කරගන්නේ. මෙතන ඉඳන් වයර් 3ක් යනවා. ඒ කියන්නේ දෙවෙනි බල්බ් එකට එන ස්විච් වයර් එකත් එකතු වෙනවා. ඒ නිසා අඟල් 1මාරේ වයරින් ක්ලිප් තමයි අපි මෙතෙන්ට භාවිතා කරන්නේ. මේ නියුට්‍රල් වයර් එක මෙතනදී පොඩ්ඩක් නමන්න ඕනේ. කියන්නේ මොකද මෙතෙන්ට සවි වෙන බල්බ් එකට මේ නියුට්‍රල් වයර් එක කැඩිලා එනවා ඉදිරියටද බල්බ් එකට සවි වෙදි වලට තේරුම් ගන්න පුළුවන් වෙයි ඇයි මේ වයර් එක නමලා ගත්තේ කියන එක.
එහෙනම් නියුට්‍රල් වයර් එක එතනින් නැමෙනවා. අද මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක්ම මේ බල්බ් ලයින් එක සහ ප්ලග් ලයින් එක වෙනම වයරින් කරන්නේ කොහොමද, ඒ වගේම බට භාවිතා කරගෙන බට හරහා මේ වයර් යවන්නේ කොහොමද කියන එක තමා කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට තුන්වෙනි බල්බ් එක මෙතෙන්ට සවි වෙන්නේ. ඒ නිසා මේ විදිහට ක්ලිප් කරගන්නවා. එතකොට මෙතන ඉඳන් වයර් හතරක් යනවා. ඒ කියන්නේ නියුට්‍රල් වයර් එකයි බල්බ් වලට එන වයර් තුනයි. මේ විදිහට වයර් හතරක් යනවා. මෙතනදී මේන් බෝඩ් එකේ ඉඳන් එන නියුට්‍රල් වයර් එක මෙතෙන්ට සම්බන්ධ වෙනවා. එතකොට ඒක බල්බ් තුනටම එකම ලයින් එකෙන් තමයි නියුට්‍රල් එක ගමන් කරන්නේ. මේ විදිහට අපි ක්ලික් කරගන්නවා. කලින් මං කපාගෙන තියෙන මැනලා මේ විදිහට බට ටිකක් ඔයාලටත් මේ වගේ කීයට භාවිත කරලා මේ බට ඒ අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න පුළුවන් වෙනවා. මෙතනදී අඟල් භාගේ බට තමයි මම භාවිත කරලා තියෙන්නේ. විදියට ඒ බටේ අතරින් රිංගවලා ඊට පස්සේ අපි ගන්නවා මෙතෙන්ට ජොයින්ට් එකක් එනවා. ඒකට අපි ගන්නවා T හෙඩේ සොකට් එකක්. එහෙම නැත්නම් අපි කියනවා T සොකට් කියලා. අඟල් භාගේ T සොකට් එකක් මෙතෙන්ට මම භාවිතා කරනවා මේ ආකාරයට එන්න ඕන නිසා. වයරින් එක මේන් බෝඩ් එකට ඒ විදියට ගමන් කරනවා. බලමු T සොකට් එකට කොහොමද වයර් ඇතුල් කරන්නේ කියලා. කලින් බලා ගන්න ඕනේ අපි මේ වයරින් ලයින් දෙකක් කරන නිසා මේ වයර් වල මාක් එකක් දා ගන්න ඕනේ. සාමාන්‍ය මම නම් මාක් කරද්දී බල්බ් වලට යන ලයින් එක සහ නියුට මේ ප්ලග් වලට යන ලයින් එක වෙන වෙනම මාක් කර ගන්නවා. ප්ලග් වලට යන ලයින් එකේ කට්ට තුනක් භාවිතා කරනවා. කට්ට තුනක් දා ගන්නවා මට පහසු විදිහට. ඒක ඔයාලට පහසු වෙන විදිහට ඔයාලා දාගත්තර ගැටලුවක් නැහැ. ඒ වගේම බල්බ් එකට එන ස්විච් වයර් එක මේ පේස් වයර් එකට මම කට්ට දෙකක් භාවිතා කරනවා. මේ බලන්න මේ විදිහට එක වයර් එක දෙකේරවල් දෙකේම මේ කට්ට තුන තුන මම භාවිතා කරලා තියෙනවා. මේ කට්ට තුන භාවිතා කරන්නේ මම ප්ලග් ලයින් එකට එන වයර් සඳහා. මොකද එහෙම නැති දුන බට හරහා හෝ අපි කෙලින්ම වයරින් ක්ලිප් හරහා ගත්තත් ඒක ගැටලුවක් වෙනවා. හොයාගන්න බැරුව යනවා වයර්. ෂෝට් වීම් වෙන්න පුළුවන්, හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා කුමන හෝ ආකාරයකින් ඔයාට පහසු විදිහකට මාක් එකක් දාගන්න වයර් වෙනම හඳුනා ගන්න පුළුවන් විදිහට. මේ තියෙන්නේ මම බල්බ් ලයින් එකට ගන්න ලයිව් වයර් එක. එහෙම නැත්නම් බෝඩ් එකේ ඉඳන් එන පේස් වයර් එක. ඒකේ මම මේ ආකාරයට කට්ට දෙකක් දා ගන්නවා කෙරවල් දෙකේම වයර් එකෙන්.
මොකද මේක වැදගත් වෙනවා. එහෙම නැති වුණොත් දැන් මෙතන නම් පොඩි දුරක් තියෙන හින්දා අපිට ලේසියෙන් චෙක් කරගන්න පුළුවන්. නමුත් නිවසක් වගේ වයරින් කරනකොට අපිට ලොකු ගැටලුවක් වෙනවා මේ වයර් හොයා ගැනීම සම්බන්ධ වෙයි හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා මෙතන සීහෙ තබා ගන්න ඕනේ මේ මාක් කිරීම සම්බන්ධව. නැත්තම් කට් දැන් සමහර අය මේවට ගම් ටේප් භාවිතා කරන කළු පාට සහ නිල් පාට ඒවා ඒවත් බොහෝ දුරට බට අතරින් වයර් ඇදලා ගන්නකොට ගැලවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ හොඳම ක්‍රමය තමයි මේ වයර් එකක් කට් මාක් එකක් දාගෙන තබා ගැනීම. මේ කට් මාක් එක දානකොට හොඳට මතක තියාගන්න කම්බියට හානියක් නොවන විදිහට තමයි කට් මාක් එක දාගන්න ඕනේ පිටපැත්තේ තියෙන රබර් ආවරණයට විතරයි. මේ තියෙන මං කලින් කියපු ටී සොකට් එක මේ ආකාරයට අපි වයර් ඇතුල් කරගන්න ඕනේ. ඒකේ බල්බ් වලින් සිට ස්විච් එකට එන වයර් එහෙම නැත්නම් ස්විච් වයර් ටී සොකට් එකෙන් පල්ලෙහැටත් බල්බ් එකේ ඉඳන් එන නිව්ට්‍රල් වයර් එක කෙලින්ම මේන් බෝඩ් එකට යන විදිහට තමයි මේ ආකාරයෙන් අපි වයර් ටික ඇතුල් කරගන්නේ. බලන්න මේ එක පැත්තකට තනියම ගිහින් තියෙන නිව්ට්‍රල් වයර් එක අනිත් වයර් තුනම ස්විච් වයර් තුන. ඊට පස්සේ ප්ලග් එකට එන වයර් ටිකත් අපි ගන්නවා මේ විදිහට හොඳට පිරිමැදලා ඒ ටිකත් ටී සොකට් එක හරහා මේන් බෝඩ් එකට යන විදිහට අපි දාගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අපි අර කලින් නිව්ට්‍රල් වයර් එක ගියපු ප්‍රදේශයටම මේ විදිහට වයර් අපි ගන්නවා. මෙතන පේස් වයර් දෙකයි, ඒ කියන්නේ ප්ලග් එකට එන පේස් වයර් එකයි, බල්බ් ස්විච් වලට එන පේස් වයර් එකයි, නිව්ට්‍රල් වයර් එකයි සහ අර්ත් වයර් එක. මේ ආකාරයට වයර් හතරක් මේන් බෝඩ් එකට යනවා මෙතන ඉඳන්. ආකාරයට වයර් අවශ්‍ය ප්‍රමාණයට සරිලන විදිහට එක පැත්තකට ඇද ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට ප්ලග් ස්විච් වලට ඇති ප්‍රමාණයට ඇදගෙන ඉතුරු ටික මේන් බෝඩ් එක පැත්තට ඇද ගන්නවා.
යා කාරෙට හොඳට ටී සොකට් එක අර බටේට හිර කර ගන්න ඕනේ. ඊට පස්සේ ස්විච් එකට එන වයර් ටික මේ වගේ බට කැල්ල කරහා ස්විච් එක ගාවට අපි ගන්නවා. මේ ආකාරයට වයර් හරියට චෙක් කරගෙන ප්ලග් එකට එන ඒත් වයර් එක ෆේස් වයර් එක සහ නිව්ට්‍රල් වයර් එක මේ විදිහට ප්ලග් එක පැත්තට දාගන්න ඕනේ. ඊට පස්සේ ස්විච් එක තියෙන තැන තියෙන්න ඕනේ වයර් හතරයි. ඒ කියන්නේ බල්බ් වයර් තුනයි ෆේස් වයර් එකයි. මේ තියෙන බලා ගන්න පුළුවන් කට තුන දාලා තිබු ෆේස් වයර් එක සහ නිව්ට්‍රල් වයර් එක මේ කට තුන තියෙනවා. ඒකට ඒක ඇවිල්ලා තියෙන්නේ ප්ලග් එකට. මේ තියෙන්නේ ස්විච් එකට ආපු ෆේස් වයර් එක කට දෙක සහිත වයර් එක. අපි බෝඩ් එකට යන වයර් ටික මේ විදිහට බඩ කැල්ල ඇතුලින් දාගන්න ඕනේ. බට රඳවා තැබීමට ආධාරක ලෙස මේ විදිහට අඟල් භාගේ බට ක්ලිප් භාවිත කරන්න ඕනේ. ඒ වගේම ඒකට සුදුසු අඟලේ හෝ අඟල් එකමාරේ ඇණයක් භාවිත කරන්න. මම මෙතන නැවත ගැලවීමේ පහසුව පිණිස පොඩි ටින්ටස් ඇණ වගේ දෙයක් තමයි භාවිත කරන්නේ.
මේ බටවල්ට ක්ලිප් කරනකොට සාමාන්‍යයෙන් අඟල් 8ක් 10ක් වගේ පරතරයකින් බට ක්ලික් කරන එක ප්‍රමාණවත් වෙනවා. මේ විදිහට දැන් අපි වයරින් එක කරගෙන අවසానයි. අද මම ඔයාලට කියලා දෙනවා අලුත්ම හෝල්ඩර් වර්ග දෙකක් අමුණන විදිහ. මේ තියෙන්නේ බැටන් හෝල්ඩර් එක කියලා කියන මේක අපි සාමාන්‍ය ස්ලැබ් එකකට වාගේ තමයි වැඩි එල්ලෙන්නේ නැති ස්ථානයකට අපි මේක භාවිතා කරන්නේ. ඒ වගේම එක දිශාවකට නිවැරදි විදිහට ආලෝකය ලබා දෙන්න මේක තියෙනවා ගොඩක් දුරට. ඒ වගේම මේක ඇන්ගල් හෝල්ඩර් කියලා කියන්නේ මේකත් එක දිශාවකට අපිට හරවලා ආලෝකය ලබා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගෙවල් ඇතුලේ තියෙන පෝරණු වලට වාගේ මේ හෝල්ඩර් භාවිතා කරනවා අපි. ඒ වගේම පන්සල්වල බෝමළුව වටේ තියෙන 820 පිළිම තියෙන ස්ථාන වලට වාගේ එහෙමත් භාවිතා කරනවා. ඒ වගේ ගොඩක් ස්ථාන වලට එල්ලෙන්නේ නැති වෙන්න අපිට මේ හෝල්ඩර් දෙක භාවිතා කරලා බල් බමුණ ගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු කොහොමද මේ බැටන් හෝල්ඩරේ සහ ඇන්ගල් හෝල්ඩරේ සවි කරගන්නේ කියලා. කලින් වීඩියෝලේ ඇති ආකාරයටම වයර් දෙකේ කෙරවල හොඳින් සුද්ධ කරගෙන ඒ කම්බිය හොඳට නමා ගන්න ඕනේ. මේ ආකාරයට හොඳට හිර වෙන විදිහට ඒකට ඔයා කැමති පහසු අඬුවක් භාවිතා කරන්න. මේ හෝල්ඩර් සවි කරන්න කලින් මේ වගේ බුළු මේ නට් එක මේ ගලවා ගන්න ඕනේ. ඒක පහසුවක් වෙනවා හමුණා ගැනීමේදී. රවුම් බ්ලොක් එක කලින් වගේම සවි කර ගන්න ඕනේ. සවි කර ගැනීමේදී අපි මම කලින් කියලා දීලා නැහැ මේ වයර් වලට රවුම් බ්ලොක් එක හිටලා එක පැත්තක් ඉස්තෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. එතකොට එහෙම වුණොත් අපිට කරන්න තියෙන්නේ රවුම් බ්ලොක් එක පොඩ්ඩක් කපා ගන්න ඕනේ. කීයටක් ආධාරින් වාගේ පොඩි එක්සොතලයක් ආධාරින් අපි එක කපලා ඉවත් කර ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට වයර් දෙකට ප්‍රමාණවත් තරම් ඉඩ ඇති වෙන විදිහට කපලා ඒක ඇලයින් කරලා දාන්න. ඊට පස්සේ හොඳට ලීයට ෆිට වෙන විදිහට අපිට හිර කරගන්න පුළුවන් වෙනවා. Thank you.
සමරගවයි මේ වගේ ඇතුලේ ලොක් එකක් තියෙනවා මේ කියන්නේ එමු ලොක් එකක් තිබුණොත් ඒ ලොක් එක සිටින විදියට හොල්ඩරේ අමුණා ගන්න ඊට පස්සේ මේ පිටපැත්තේ තියෙන නට් එක වාගේක සවි කර ගන්න බටන් හෝල් එකත් මේ විදිහට බුරුල් කරගන්න මං කලින් කියපු මේ නිල් පාට වයර් එක දෙකට කපලා ගන්න තියෙන්නේ කලින් අර වයරින් කරලා තියෙන නමපු වයර් එක ඒ විදිහට දෙකට කපලා වයර් එක සුද්ධ කරගෙන ඒ වයර් දෙක නැවත තනි කම්බියක් වෙන විදිහට කම්බි පොටවල් දෙක අඹරලා ගන්න ඕනේ
ගොඩක් දුරට මේ ඇන සවි කරනකොට මැග්නට් ටූල් එක මැග්නට් ස්ක්‍රූපුණිය නම් භාවිත කරනවා නම් හොඳයි. ඒ කියන්නේ ස්ක්‍රූපුණිය අග මෙන්න මේ ආකාරයට කාන්දම් ශක්තිය තියෙනවා නම් එනේ අපිට පහසුවෙන් රඳවා ගන්න පුළුවන් වෙනවා. මෙතෙන්ට වැඩි ඒකේ අවධානම තියෙන අවශ්‍යතාවය තියෙන ගොඩක් දුරට අපි පරාලයකට වාගේ මේ විදිහට හෝල්ඩරයක් අමුණ ගන්නකොට අපිට ඒ ඇනේ උඩ අතට තම හයි කරන්න සිද්ධ වෙන්නේ. එතකොට අපිට පහසු වෙනවා මේ වගේ මැග්නට් ටූල් එකක් තියෙනවා නම්. ඒ හින්දා ඔයාලා ගන්නවා නම් මැග්නට් ටූල් එකක්, ඒ කියන්නේ අග කාන්දම් ශක්තිය තියෙන ස්ක්‍රූපුණිය නම් භාවිත කරන්න අලුතෙන් මිලදී ගන්නවා නම් ඒ වගේ එකක් ගන්නවා නම් ගොඩක් හොඳයි, පහසු වෙනවා. මෙතනත් මේ විදිහට වයර් සුද්ධ කරගෙන මේ නිල් පාට වයර් දෙක, එහෙම නැත්නම් නියුට්‍රල් වයර් දෙක තනි වයර් එකක් වෙන විදිහට කම්බි දෙක එකට තියලා අමුණ ගන්න. මෙතෙන්ට හයි කරන්නේ මම පෙන්ඩන් හෝල්ඩර් එකක්. ඉතින් මේ පෙන්ඩන් හෝල්ඩර් එක කලින් ටූකෝ වයර් එකක් දාලා සවි කරගෙන තියෙන එකක් තමයි මම හවි කරන්නේ මෙතනදී කියලා දෙන්නේ නැහැ. මම කොහොමද මේ ටූකෝ වයර් එකට හෝල්ඩර් එක සහ සීලින් රෝල්ස් එක සවි කරන්නේ කියලා මොකද කලින් වීඩියෝ වලදී කියලා දීලා තියෙනවා. ඒ හින්දා එහෙම අමුණගත්තු වයර් එක මේ විදිහට අමුණ ගන්න. හරි, දැන් අපි බලමු කොහොමද මේ ත්‍රීගන් ස්විච් එක සහ ප්ලග් ස්විච් එක සවි කරගන්නේ කියලා. මේ විදිහට ස්විච් තුන තියෙන එක ගන්නවා. මේ ඇත්තට තමයි සවි වෙන්නේ වයර් ටික. මේ තියෙන කට්ට දෙකක් තියෙන වයර් එක, එහෙම නැත්නම් පේස් වයර් එක
එකෙන් තමයි බෝඩ් එකේ ඉඳන් කරන්ට් එක එන්නේ මේ ස්විච් එක දක්වා. මේ වයර් එක මේ විදිහට සුද්ධ කරගන්නවා. මේක පහසු විදිහට ඔයාලට කරන්න මේ මොකද මේ වයර් කට රණ්ඩුවකින් කරනකොට වයර් එක කම්බියට කිසිදු හානියක් නොවන විදිහට සුද්ධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පුහුණු වීමේදී මේක කරගන්න අමාරුයි. ඒ නිසා পেපර් කටර් එකක් වයි භාවිත කරනවා නම් හොඳයි. මේ විදිහට මට මේ ඒ වගේම තව වයර් කැල්ලක් අරගෙන මේ වගේ අඟල් එකමාරක විතර දුරින් වයර් එක සුද්ධ කරගන්න. විදියට මේ කම්බියේ මැදින් දෙපොටක් හිටින විදියට අපි නමා ගන්නවා. ඊට පස්සේ මෙතනින් කට් කරලා ගන්නද මේක අපි 3 ගැන් එකේ කරන්ට් එක එන තව තුනටම සයි වෙන විදියට තමයි හදා ගන්න ඕනේ නිසා මෙහෙම කරේ. මේකේ එතකොට කම්බි පොටවල් තුනක් විදියට තියෙනවා. මේ තියෙන්නේ 1 2 3 ඔය ආකාරයෙන් තියෙන්න ඕනේ කරන්ට් එක එන වයර් එක. පේස් වයර් එක සවි කරනකොට මේ විදිහට ස්විච් එක මෙතන ස්විච් තුනක් තියෙනවා. ස්විච් එක එක නට් එකකට එක පොටක් සවි කරන්න. ඒ වගේම අනිත් පොටත් තරම් තව අනෙක් ස්විච් එකේ මේ ආකාරයට සවි කරන්න. මේ විදිහට ස්විච් තුනටම පේස් වයර් එක යන විදිහට සවි කරගන්න. මේ සවි කරනකොට හොඳට මතක තියාගන්න ඕනේ මේ වයර් එක පල්ලෙහැට තද කරලා, ඒ කියන්නේ මේ වයර් එකේ කම්බිය එළියට හිටින්නේ නැති වෙන්න හොඳට කම්බිය ඇතුළට යන විදිහට සවි වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් බුරුව එළියට වගේ කම්බිය හිටලා තිබ්බොත් මේ ෂෝට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වයරින් එකේ එක එක දෝෂ හට ගන්න පුළුවන්. වයර් ගෑවිලා නැත්නම් මේකට සතෙක් මොකෙක් හරි රිංගලා ඒ වගේ දෝෂ හට ගන්න පුළුවන්. ඒ නිසා හොඳට කම්බිය ඇතුළට හිර වෙන විදිහට තියාගන්න ඕනේ. ඊට පස්සේ බල්බ් වයර් ටිකත් මේ ආකාරයට හොඳට හිරවෙන්න සවි කරගන්න වෙන වෙනම. කලින් කියන්න බැරි වුණා මේ වයරින් එකක් වලක් කරනකොට සාමාන්‍ය මේ වයර් සන්බොක්ස් එකේ ඉඳන් අඟල් 4ක් 6ක් පමණ එළියට හිටින විදිහට වයර් තියාගන්න. නැත්නම් ඊට වැඩිය කුඩා කරන්න ගියොත් මේ ස්විච් වලට වයර් අමුණා ගැනීමේදී යම් අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රිපෙයාර් එකක් ඇවිල්ලා නැවත ගලවන්න සිද්ධ වුණොත්
එතනදිත් ගැල්ලු වලට මුණ දෙන්න පුළුවන්. ඒ නිසා සන්බොක්ස් එකෙන් අඟල් 6 4 වගේ ප්‍රමාණයන්ගෙන් එළියට හිටින විදිහට වයර් එක තියාගන්න. මේ තියෙන්නේ කම්පැනියේ නම. ඒ කම්පැනියේ නම දකුණු අත පැත්තේ යටට හිටින විදිහට හැම තිස්සෙම ස්විච් එක සවි කරන්න. එතකොට පැත්ත මාරු වෙන්නේ නැහැ. නිවැරදි ආකාරයෙන් ස්විච් එක සවි කරගන්න පුළුවන් වෙනවා. තියෙන වයර් කට්ට තුන තියෙන එක අපි අරන් තියෙන්නේ මේ පැත්තට. ඉතින් මේ නියුට්‍රල් වයර් එකයි ෆේස් වයර් එකයි දෙකම සුද්ධ කරගෙන කම්බි අදින් නමාගෙන වැරදි ආකාරයෙන් හවි කරන විදිය බලමු අපි. ස්විච් එක ගත්තාම මේ ආකාරයට ලයිව් පෝඩ් එක නියුට්‍රල් සහ එර්ත් පෝඩ් එක තියෙනවා. ඒවට නිවැරදි ආකාරයෙන් සවි කරගන්න ලයිව් එකට රතු පාට වයර් එකත් නියුට්‍රල් එකට නිල් පාට වයර් එකත් එර්ත් එකට කොළ පාට වයර් එකත් නිවැරදි ආකාරයෙන් සවි කරගන්න. මේවත් සවි කරද්දී හොඳට මතක තියාගන්න කම්බි එළියට හිටින්නේ නැති වෙන්න හොඳින් එන ලූස් වෙන්නේ නැති වෙන්න, ඒ කියන්නේ බුරුලට හිටින්නේ නැති වෙන්න කම්බිය හොඳට සවි වෙන විදිහට නත් හද කරගන්න ඕනේ. යන්තම් තද වුණත් කරන්ට් එක යනවා. නමුත් ඒක පසුකාලීනව ගැටලුවක් වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඔය ගෙවල් වල පාවිච්චි කරන විදුලි බල්බ පිච්චෙනවා. ඒ වගේම භාවිතා ප්ලග් වලට භාවිතා කරන උපකරණ පිච්චෙනවා. ඒ ගොඩක් හේතු වෙන්නේ මෙන්න මේ වගේ ලූස් කනෙක්ෂන් නැත්නම් වයර් බුරුලට හිටින අවස්ථාවල. ඒ නිසා මතක තියාගෙන හොඳට මේ වයර් සවි කරගන්න. හරි, දැන් අපි සවි කරගෙන ඉවරයි. බලමු අපි විදුලිය ලබා දෙන්න. මෙතනදිත් වැදගත් වෙන ස්ථානයක් තමයි මේ අපි කට්ට දාගත්තු එක මාරු කරගන්න එපා. මේ විදිහට මේ කට්ට තුන දාගෙන තියෙනවා අපි මේ වයර් එකට. ඒ කියන්නේ මේක ප්ලග් එකට යන වයර් එකක්. ඒක සුද්ධ කරගනවා. ඒක නියුට්‍රල් වයර් එක ප්ලග් එකට යන. වගේ මේ තියෙන ෆේස් වයර් එක බල්බ් වලට යන
කට්ට දෙකක් දාපු වයර් එක එකත් මේ ආකාරයෙන් සුද්ධ කරලා නිවැරදි ආකාරයට කම්බිය නමා ගන්න ඕනේ. ටල් වයර් එක සහ පේස් වයර් එක නිවැරදිව සවි කරගෙන මේ විදිහට අපිට මේ බල්බ් ලයින් එක ස්විච් වලින් ඔන් ඔෆ් කරගන්න පුළුවන්. මෙතනදී බලන්න දැන් මෙතන අපි බල්බ් ලයින් එකට විතරයි කරන්ට් එක දීලා තියෙන්නේ. ඉතින් අපිට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. බලමු දැන් මේ ප්ලග් එකත් වැඩ කරනවද කියලා. ප්ලග් එක වැඩ කරන්නේ නැහැ. බල්බ් වලට හොඳට කරන්ට් එක එනවා. මොකද අපි ප්ලග් එකට වෙනම ලයින් එකක් තමයි දීලා තියෙන්නේ නිසා අපි බලමු එහෙනම් ප්ලග් ලයින් එකත් මේකට සවි කරලා වැඩ කරයිද කියලා. ඉදර ඇර්ත් වයර් එක ඇර්ත් එක එන තැනටත් පේස් වයර් එක පේස් එක එන සිදුරටත් නිව්ට්‍රල් වයර් එක නිව්ට්‍රල් එක එන තැනටත් සවි කරගන්න. හරි, ප්ලග් ලයින් එකේ වයර් දෙකත් මේ ආකාරයට නිවැරදි සවි වුණාම තමයි මම භාවිතා කරලා තියෙන ෆෝන් එක චාර්ජර් කැටයක්. ඒකේ මේ LED බල්බ් එක පත් වෙනවා ඔයාලා දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්ලග් ලයින් එක දැන් සාර්ථකව වැඩ කරනවා. ඔන්න අපි දැන් මේ බල්බ් එකේ ලයින් එක ගැලෙව්වා. දැන් බල්බ් වැඩ කරන්නේ නැහැ. නමුත් ලයි ප්ලග් එක වැඩ කරනවා. දැන් ඔන්න බල්බ් ලයින් එකත් සම්බන්ධ කරා. එතකොට ඒ ආකාරයට දැන් මේක අපි මේන් බෝඩ් එකට සවි කරාදී බේකර් දෙකකට තමයි සවි කරන්නේ. මෙතන අපි දැනට తాවකාලිකව මේ පරිපථය සාර්ථක කරගන්න තමයි මේ විදිහට චෙක් කරලා බලන්නේ. මේ විදිහට කරන්න මොන හරි ගැටලුවක් තිබ්බොත් එහෙනම් අපිට කමෙන්ට් එකක් දාන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. සියලු දෙනාට ජය වේවා.